දැනට පෘථිවියේ ජීවත් වන විශාලම සරපයා කියවම අපිට මතක් වෙන්නේ දකුණු ඇමරිකාවේ ඇමසන් ගංගාව ආශ්‍රිතව ඉන්න මීටර 5ක් විතර දිග ඇනකොන්ඩා. නමුත් ඇනකොන්ඩටත් වඩා විශාල සරපෙක් පෘථිවිය මත වාසය කර තිබෙනවා. ඒ තමයි ටයිටන බෝවා. ඩයිනෝසරයන්ගේ වඳවීමෙන් පසුව මෙහි පිට සිටි විශාලම විලෝපිකයා ලෙස හඳුන්වන ටයිටන බෝවා ජීවත් වුණේ මීට වසර මිලියන 58ත් 60ත් අතර පැවති පැලියෝසින යුගයේ. ඇනකොන්ඩාමෙන් දෙගුණයක් දිග ටයිටන බෝවා දළ වශයෙන් මීටර 13ක් පමණ දිගයි. ඒ වගේම යෝධ ඇනකොන්ඩෙකුට වඩා 4 ගුණයක් බරයි. එනම් ආසන්න වශයෙන් කිලෝ 1135ක්. ටයිටන බෝවාගේ පොසිල මුලින්ම සත්ත්ව විද්‍යාඥයින් සොයාගත්තේ 2009 කොලොම්බියාවේ සෙරජෝන් ගල්ලඟුරු පතල ආශ්‍රිතව කළ කැණීම්වලදී. එහිදී ටයිටන බෝවාගේ පොසිල 28ක් පමණ සොයාගෙන තිබෙනවා. සොයාගත් අස්ථි වලින් වැඩි ප්‍රමාණයක් වැඩුණු ටයිටන බෝවන්ගේ අස්ථි බව සඳහන් වෙනවා. ටයිටන බෝවා ජීවත්ව තිබෙන්නේ උණුසුම් තෙතමනේ සහිත දේශගුණයක් ඇති දකුණු ඇමරිකාවේ වනාන්තරවල. එකල මේ වනාන්තරවල තිබූ වගුරුබිම් ආශ්‍රිතව කාබොනිමිස් නම් යෝධ කැස්බෑ විශේෂද වාසය කරලා තියෙනවා. ටයිටන බෝවා සිය වාසස්ථාන මේ යෝධ කැස්බෑවන් සමග බෙදා ගනිමින් වාසය කර ඇති බවද විද්‍යාඥයින් පවසනවා. ටයිටන බෝවා වැඩි කාලයක් ගත කළේ අඳුරු කොළ පැහැති ජලය සහිත ගංගාවල් හා වගුරු ආශ්‍රිතව. කිඹුලන් කුරුල්ලන් කුඩා ප්‍රමාණයේ උරගයන් හා මත්ස්‍යයන් ටයිටන බෝවාගේ ආහාර වී තිබෙනවා. ටයිටන බෝවාගේ විශාලත්වය නිසා ගොදුරු ඩැහැ ගැනීම පහසු වුණා. ඒ වගේම දුඹුරු අළු හා කළු පාට අඳුරු වර්ණය නිසා අනිත් සතුන්ට ටයිටන බෝවාගේ පහර දීම එකවරම හඳුනා ගැනීමට නොහැකි වුණා. මේ සතුන් ගොදුරු වෙත පහර දුන් ක්‍රම දෙකක් හඳුනාගෙන තිනවා. එකක් තමයි ගොදුරු වටා යෙති ඒ මත අධික පීඩනයක් ඇති කිරීම. මේ පීඩනයේ වර්ග සෙන්ටිමීටර 1ක් මත කිලෝ 28ක් තරම් විශාල බරක්. අනිත් ක්‍රමය තමයි ගොදුරු එකවර ගිල දැමීම. පෘථිවිය මත වෙසෙන අනිකුත් බොහෝ උරගයන් මෙන්ම ටයිටන බෝවාටද සංසර්ග කාල සීමාවක් තිබුණා. සංසර්ගයේ ආරම්භ වීමට ආසන්න වන විට පිරිමි සතුන් ගෙන්වා ගැනීමට ගැහණු සතුන්ගෙන් හෝමෝනයක් නිකුත් වෙනවා. එවිට පිරිමි සතුන් ගැහණු සතා වෙනුවෙන් එකිනෙකා සමග සටන් වදිනවා. සංසර්ගෙන් පසුව ගැහණු සතුන් පිරිමි සතුන්ට පහර දෙනවා. සමහර විට පිරිමි සතුන්ව ගිල දමනවා. මේ සතුන්ගේ ගර්භණී කාලය මාස 7ක් පමණ වෙනවා. ටයිටන බෝවා අද ජීවත් වුණා නම් මේ සතුන් කොලොම්බියාව, වෙනිසියුලාව, බ්‍රසීලය, පේරු, ඉක්වදෝරය හා පැනමාවේ වනාන්තරවල වාසය කරන්නට ඉඩ තියෙනවා. විද්‍යාඥයන්ට අනුව ටයිටන බෝවා ඇනකොන්ඩාමෙන් සාමකාමී සත්වයෙක් නොවේ. ඔවුන් නිතරම ගොදුරු පසපස හඹා යමින් පහර දෙනවා. එනිසා ඔවුන් අතර ජීවත් වුණා නම් කිඹුලන් ජගුවරයන් ගංගා ඩොල්ෆින් ඇතුළු ජලයේ හා ගොඩබිම වෙසෙන බොහොමයක් සතුන් ටයිටන බෝවාගේ ගොදුරු වීමට ඉඩ තියෙනවා. ඒ වගේම ඇමසන් වනයේ ජීවත් වන ගෝත්‍රික ජනතාවගේ ජීවිතවලටද තර්ජනයක් එල්ල වෙනවා. කෙසේ වෙතත් මිනිසුන්ගේ වාසනාවට ටයිටන බෝවා මානව පරිණාමයට පෙර වඳවී යනවා. ටයිටන බෝවාගේ වඳවීමට නිශ්චිත හේතුවක් තවම සොයාගෙන නැහැ. නමුත් විද්‍යාඥයන්ට අනුව ගෝලීය උෂ්ණත්වය පහළ වැටීම මේ සතුන්ගේ වඳවීමට ප්‍රධාන වශයෙන් හේතු වුණා. උෂ්ණත්වය පහත වැටීම සමග ඔවුන්ගේ පරිවෘතීය ක්‍රියාවලියට බාධා එල්ල වෙනවා. ඒ වගේම සිසිල් දේශගුණය තුළ ටයිටන බෝවාගේ වර්ධනයේ සීමා වෙනවා. මීට අමතරව වැසි වනාන්තර අඩුවේ තෘණභූමි ඇතිවීම, ඒ සමග වාසස්ථාන අහිමිවීම, ආහාර හිඟවීම ටයිටන බෝවා මිහිතලෙන් සදාටම අතුගා දැමීමට හේතු වුණා.